මේ අවස්ථාවේදී අපේ මේ දැනුවත් කිරීම වැඩසටහනෙන් අපි ඉල්ලන්නේ හරි පාරේ රට යන්න. හරි පාර මොකද්ද කියන එක ඔබ දන්නවා. බතුලුපුර නිවුස් මේ දිනවල ශ්‍රී ලාංකික ජනතාව විශාල ප්‍රමාණයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත එක් රැස් වෙනවා. විශේෂයෙන්ම තමන් විදේශගත වෙන්නට අවශ්‍ය කරන මූලික ලේඛනය වන ගමන් බලපත්‍රය ලබා ගන්න. විශේෂයෙන්ම රැකියාව සඳහා විදේශගත වෙන්නට බොහෝ තැනැත්තන්ගේ සේවාවන් එහෙම නැත්නම් තැනැත්තන් සම්බන්ධ කරගෙන විදේශ රැකියාවක් සොයා ගැනීමට උත්සුක වෙනවා. මෙතෙන්දී පැන නගින විශේෂිත ගැටලුව තමයි මේ වන විටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතවරයෙක් වෙතට ඍජුවම සම්බන්ධ නොවි අතරමැදියන් හරහා බොහෝ අවස්ථාවන් වලදී තමන් නිශ්චිතව ලියාපදිංචි වෙච්ච නැති කෙනෙක් එක්ක මේ ගනුදෙනුව ආරම්භ කරලා අවසානයේදී තමන්ගේ අතේ තියෙන මුදලුත් තමන්ගේ කාලයත් සමහර අවස්ථාවලදී තමන්ගේ ජීවිතත් කිසිදු වග විභාගයකින් තොරව කරදරයට දුකට පීඩාවට පත් කරගන්නවා. ඉතින් ඒ නිසා ඔබ දන්නවා මේ මෑත කාලීන දැන් අදත් මේ මොහොත වෙන විට ජපාන ආසන්න මොහොතේ යාත්‍රාවක් ගල්පරයක හැපිලා 15 දෙනෙක් මිය ගිහින් තියෙනවා. ඒ යාත්‍රාවේ 150ක පිරිසක් කැනඩාව බලා යාත්‍රා කරමින් සිටි බවට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයේදී ඇත්තටම නීත්‍යානුකූලව ඕනතරම් අවස්ථා තියෙද්දී තමන්ට ඒ නීත්‍යානුකූල අවස්ථා සියල්ලම ගහරමින් විශේෂයෙන්ම තරව කරුවන්ට අහු වෙලා තමන්ගේ ජීවිතත් ධනය දීපල මේ සියල්ලත් තමන් අකාලයේ විනාශ කර ගන්නවා. එවැනි දෙයට අහු වෙන්නට එපා. නීත්‍යානුකූලව විදේශ සේවා නියුක්ති කාර්යාංශය තමයි ලංකාවේ මේ සඳහා බලයලත් ආයතනයේ. ඒ ආයතනයේ ලියාපදිංචි නීත්‍යානුකූල ඒජන්තවරයෙක් හම්බෙලා තමන්ගේ විදේශ රැකියාව සඳහා පිටත් යන්න කියන කාරණය තමයි ප්‍රධාන වශයෙන්ම ඔබට මේ අවස්ථාවේ දැනුම් දෙන්න තියෙන්නේ. ඒ වගේම අපි දැකලා තියෙනවා බොහෝ අවස්ථාවලදී විසිට වීසා, ඒ කියන්නේ යම් කිසි රටකට ඇතුල් වෙන්න අවශ්‍ය වෙන මූලික වීසාවක් අරගෙන සංචාරක වීසාවක් අරගෙන යම් රටවල් වලට ඇතුල් වෙලා ඒ රටවල් වලදීත් සංවිධානය වෙලා අපරාධේ සමහර වෙලාවට අපි දැකලා තියෙනවා නැව් මගින් විදේශගත වෙන්න, බෝට්ටු මගින් විදේශගත වෙන්න ගිහිල්ලා තමන්ගේ ජීවිත විනාශ කරගෙන තියෙන අවස්ථා. මේ මෑතකදී අපි දැක්කා වියට්නාමයේදී 300කට ආසන්න පිරිසක් ශ්‍රී ලාංකිකයන් වීසා මගින් මැලේසියාවට හෝ තායිලන්තේ වගේ රටවල් වලට ගිහිල්ලා ගොඩබිම හරහා වියට්නාමයට ගිහිල්ලා සැරව කරුවන්ට අහු වුණාම ඒ අය ඇත්තටම විධිමත් ක්‍රමයක නෙමෙයි මේ කිසි දෙයක් කරන්නේ. බොහෝ අවස්ථාවලදී කැඩිච්ච නැවක් අරගෙන ගිහිල්ලා මුහුද මැද ඔබව අතරමං කරලා දාලා යනවා. ඉතින් මේ අවස්ථාවේදී ඇත්තටම කොහේ හරි රටක නාවික හමුදාවට හරි ඔබ පෙරලා ආරක්ෂක බලකායට හරි මේ අයව හම්බුනොත් හොඳයි. එහෙම වුණොත් Tamanට ජීවිතේ ගොඩදා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් මේක ඛේදවාචකයකින් ඉවර වෙනවා. ඒ වගේම තමයි යම්කිසි අවස්ථාවක විශේෂයෙන්ම ලංකාවේ තියෙන නීති රීති අනපනත් මේ සියල්ල ඉතාම දැඩිව තියෙනවා. ඒ නිසා මේ කිසිවකට සම්බන්ධ වෙන කිසිවෙකුට ගැළවීමක් නැහැ. නීති මගින් දඬුවම් කරනවා. මෙවැනි තැනැත්තන් වෙළඳාම සඳහා සම්බන්ධ වන සියලු දෙනාටත් අපි ඉල්ලා සිටින්නේ ඒ සඳහා සම්බන්ධ වෙන්න එපා. යම්කිසි ආකාරයකින් මේකට ලක් වෙන තැනැත්තාට වැඩි දඬුවමක් මේ සංවිධානය කරන අයට ලැබෙනවා. හරි පාරේ රට යන්න. හරි පාර මොකද්ද කියන එක ඔබ දන්නවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලියාපදිංචි වෙච්ච රැකියා ඒජන්සියක් මගින් තමන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගන්න. ඒ ඇරෙන්නට වෙනත් පොර පාරවල් කෙටි පාරවල් මේ සඳහා සොයන්නට එපා. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව subscribe කර නැතිනම් subscribe කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.